ඔයාගේ කම්පියුටර් එකේ ෆෝන් එකේ hard drive එකේ USB pen එකේ chip එකේ තියෙන files delete වුනාම ආයෙත් ගන්න පුළුවන්ද? ඒ වගේම සමහර වෙලාවට ඔයාගේ pen එක chip එක hard එක plug කරාට පස්සේ ඒක වැඩ කරන්නේ නැහැ corrupt වෙලා. එතකොට තියෙන files වලට මොනවද වෙන්නේ? අද අපි කතා කරන්න යන්නේ මේ delete වුන file. එහෙම නැත්නම් delete කරපු files. එහෙම නැත්නම් වැඩ කරන්නේ නැති chip කොහොමද මේවා ඇතුලේ තියෙන files මේවා ඇතුලේ තියෙන data සින්දු photos ඕනම දෙයක් ආයෙත් එලියට ගන්නෙ. එහෙම නැත්නම් අපි මේකට කියනවා recover කරනවා කියලා. කොහොමද අපිට access කරන්න බැරි hard drives වල access කරන්න බැරි pen drives වල memory chip වල තියෙන දේවල් recover කරන්නේ කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා. සමහර වෙලාවට අපි හොඳ කැමරා එකක් එහෙම තියෙනවා නම් photos ටික capture කරලා ගෙදර ඇවිල්ලා බලනකොට chip එකේ photos ටික නැහැ. එහෙම නැත්නම් chip එක වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට ඔයා නිකම්ම delete කරන්න ඕන දෙයක් shift delete ගහලා permanently delete වෙලා යනවා. එහෙම නැත්නම් ඔයා දන්නේ නැතුව ඔයා අතින් වැරදිලා දෙයක් delete වෙනවා. මෙන්න මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් දෙන software එකක් තමයි Recoverit කියලා කියන්නේ. ඔයාලට පුළුවන් Wondershare website එකට නිල web අඩවියට ගිහිල්ලා මේ Recoverit කියන software එක හොඳට අත්හදා බලන්න. එහෙම නැත්නම් ඒක ගැන විස්තර බලන්න මුලින්ම. ඉතින් ඔයාට පේනවා ඇති මේගොල්ලෝ කියලා තියෙන විදිහට මේගොල්ලන්ගේ පහළට ගියාට පස්සේ storage devices 2000කටත් වඩා මේක support කරනවලු. මම අර කලින් කිව්වා වගේ PC එකක් වෙන්න පුළුවන්, Apple computer එකක් වෙන්න පුළුවන්, hard drive එකක්, SD card එකක්, memory card එකක්, USB එකක්, digital camera එකක් මේ ඕනම දෙයකට මේක support කරනවලු. ඒ කියන්නේ ඕනම දෙයක නැති වෙච්ච file corrupted ෆයිල්ස් හදා ගන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ වගේම මොනවද ගන්න පුළුවන් ෆයිල්ස්? එව්වත් මේ 1000කට වඩා තියෙනවලු. ඔයාගේ ડોකියුමන්ට් එකක් වෙන්න පුළුවන්. PDF එකක් වෙන්න පුළුවන්. ෆොටෝස් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ JPG වෙන්න පුළුවන්, PNG වෙන්න පුළුවන්, RAW ෆයිල්ස් වෙන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ ෆයිල්ස් සමහර විට ඔයා කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරපු එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ කැමරා එකකින් ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට ඔඩියෝ, සින්දු, ආකයි ෆයිල්ස්, ඒ වගේම මේ වගේ ෆයිල්ස් 1000කට වඩා මේගොල්ලෝ මේකට සපෝට් කරනවලු. ඉතින් මේකේ ඉතුරු ටික කතා කරන්න කලින් ඇත්තටම මම කැමති පොඩ්ඩක් මේක වැඩ කරන හැටි ඔයාලට පෙන්වන්න. හරිම ලේසි. ඔයාට පුළුවන් Wondershare Recoverit කියන software එක මෙන්න මේ විදිහට ඔයාගේ computer එකට download කරගන්න. Apple computer එකටත් තියෙනවා, Windows computer එකටත් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මේක තප්පර ගානක් ඇතුළත මෙන්න මේ විදිහට double click කරලා install කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඇත්තටම මේක ටික වෙලාවක් ගිහිල්ලා install වෙලා ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ software එක අරගෙන open කරලා බලන්න. දැන් ඔයාලට පේනවා ඇති මුලින්ම පොඩ්ඩක් මෙයා scan කරන්න පටන් ගන්නවා. මේ ස්කෑන් කරනකොට ඔයාගේ සම්පූර්ණ කම්පියුටර් එකම මෙයා ස්කෑන් කරලා බලනවා මොනවද මේකට ප්ලග් කරලා තියෙන ස්ටෝරේජ් ඩිවයිසස් මොනවද මේකේ තියෙන ඉන්ටර්නල් ස්ටෝරේජ් ඩිවයිසස් කියලා. ඔයාලට පේනවා ඇති මෙතන hard drives තියෙනවා. සිලෙක්ට් කරලා තියෙනවා CD ඒ වගේම other devices වෙනම. මේ වෙලාවේ external devices මම connect කරගෙන නැහැ. ඒ වගේම quick access ඔයාගේ recycle bin එකෙන් delete වෙච්ච වෙනමම මේකේ ගන්න පුළුවන්. desktop එක ඒ වගේම ඔයා කැමති folder එක මේ quick access වලට දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මෙතන system crashed computers. ඔයාගේ computer එකේ system එක crash වෙලා on වෙන්නේ නැත්නම් ඒකට විසඳුම් දෙන්න හැකියාවත් මෙයාට මේ විදිහට තියෙනවලු. ඒ වගේම advanced video recovery. මේක අපිට හැම ගොඩක් වැදගත්. ගොඩක් වෙලාවට video එකක් corrupt වෙලා නම් video එකක් වැඩ කරන්නේ නැත්නම් ඒක විසඳ ගන්නත් මේ software එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දැන් මංගාව තියෙනවා corrupt වෙච්ච memory card එකක්. මොකද්ද corrupt වෙලා තියෙනවා කියන්නේ මේක වැඩ කරන්නේ නැහැ. අපි computer එකට ගැහුවට මේක වැඩ කරන්නේත් නැහැ. ඒ වගේම micro SD card එකක් කියලා හිතුව මෙන්න මේ වගේ පුංචි මේක phone එකට දැම්මට ඒකේ පෙන්වන්නේත් නැහැ. හැබැයි මේක recoverit software එකෙන් පෙන්වනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔයාට පේන්න ඇති මම මේ විදිහට plug කරාට පස්සේ මෙයා scan කරලා මේක ඇතුලේ තියෙන files මෙන්න මේ විදිහට scan කරන්න පටන් ගන්නවා. ඇත්තටම කොහොමවත් open කරන්න බැරුව තිබුණු මගේ memory chip එක මෙන්න මේ විදිහට open කරන්න හැකියාව මේක හරහා මට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාට පේනවා ඇති මේ හැම එකක්ම මෙතනදී preview එකක් බලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ PDF එකක් වෙන්න පුළුවන්, text එකක් වෙන්න පුළුවන්, video එකක්, photo එකක් preview එකක් බලා ගන්නත් පුළුවන්. පස්සේ ඔයාට අවශ්‍ය නම් recover කරගන්නත් පුළුවන්. ඕක තමයි මේ software එකේ තියෙන වාසිය. දැන් උදාහරණයක් විදිහට මම තවත් memory card එකක් මේ විදිහට plug කරලා තියෙනවා. අපිට පේන්නේ නැති මේක ඇතුලේ මම කැමති files කීපයක් තියෙනවා. ඔන්න දැන් අපි හිතමු මං අති මේ ටික delete වුණා permanently. කොහොමද වෙන්නේ? සමහර විට all select කරලා අපි shift delete ගහලා මං අතින් වැරදිලා delete වුණා. වාගේ යාළුවෙක් අතින් වෙන්න පුළුවන්, පවුල කෙනෙක් අතින් වෙන්න පුළුවන්, මොකක් හරි විදිහකින් ඔන්න දැන් අපි තිබ්බ files ටික දැන් නැහැ. මේ දැන් empty වෙලා තියෙනවා. ඔන්න දැන් මම මගේ computer එකට plug කරලා Wondershare Recoverit software එක පාවිච්චි කරලා scan කරන්න පටන් ගන්නවා. ඔයාලට පේනවා ඇති මගේ තිබුණු files වලට අමතරව තවත් ගොඩාක් files තියෙනවා කියලා මේගොල්ලෝ මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් මේකත් මේ එකින් එක වෙනම අපිට බලන්න පුළුවන් ප්‍රිවියු කරලා.
දැන් නැතිවෙච්ච ඇසස්මන්ට් එකක් නැතිවෙච්ච ඩොකියුමන්ට් එකක් මේ විදිහට ගන්න පුළුවන්කම ලැබෙන එක මාර වාසනාවක් මොකද අපිට ආයෙක හොයාගන්න බැරි වෙන්න පුළුවන් ඉතින් ෆොටෝග්‍රාෆර් කෙනෙක්ගේ ෆොටෝ එකක් මේ විදිහට ආයෙත් රිකවර් වෙලා එලියට එනවා කියන්නේ ඒකත් අපිට මාර වාසනාවක් මොකද සමහර වෙලාවට GB ගණන් තියෙන ෆොටෝස් පිටින් චිප් එකකින් ඩිලීට් වෙලා යන්න නැති වෙලා යන්න ඉඩ තියෙනවා ඉතින් එතකොට මේක කොයි තරම් ලොකු දෙයක්ද ඒ වගේම මම මතක තියාගන්න ඕනේ මේකේ අපි රිකවර් කරන GB ගාන කැපැසිටි එක වැඩි වෙන්න මේක රිකවර් කරන්න මෙයාට යන කාලයත් වැඩි වෙන ඉතින් ඒ නිසා මේක ඔයා හොඳට පරිස්සමට බලාගෙන ඉන්න ඕන දෙයක් Video file එකක් වුණත් මෙයා ලස්සනට recover කරලා preview එක පෙන්නනවා recover කරන්න කලින්. ඉතින් මේ software එක ඔයාගේ computer එකට download කරගන්නකොට free version එක සහ paid version එක කියලා versions දෙකක් තියෙනවා. දැන් ඔයාට මෙන්න මේ URL එකට ගිහිල්ලා free version එක download කරලා ඉක්මනටම install කරගන්න පුළුවන්. මේකෙදි යම් යම් limitations තියෙනවා. ඔයාට මේ දේවල් කියවලා ඒ මොනවද කියලා ඉගෙන ගන්න පුළුවන්. ඇත්තරම මම මේ වෙනකොට කී එකක් අරගෙන තියෙන නිසාම අපි පොඩ්ඩක් paid version එක ගැනත් කතා කරමු. කොහොම නමුත් ඔයාලට මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මතක තියාගන්න ඕනේ දැන් මේකේ recover කරන්න නම් ඔයාට මේකේ කී එක ගන්න සිද්ධ වෙනවා. ඔයාලට පුළුවන් Wondershare official website එකට දීලා මේකේ කී එකක් රුපියල් කීයක් වෙනවද? එහෙමත් නැත්නම් කොහොමද කී එකක් ගන්නෙ කියලා බලන්න. දැන් ගොඩාක් වෙලාවට මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ professionals ලා. අපි හිතමු office එක වැඩ කරන කෙනෙක් එයාගේ වටිනාම කියන documents ටික නැති වෙන්න පුළුවන්. ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට යාගේ වටිනාම තියෙන වීඩියෝස් ෆොටෝස් ටික නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒවා ඒගොල්ලන්ට වැලියු කරන්න බෑ. මේක රුපියල් කීයක් වෙනවද කියන දේ වැලියු කරන්න බෑ. මොකද මේ ડોකියුමන්ට්ස් මේ ෆොටෝස් එයාට අත්‍යවශ්‍යයි. ඉතින් එතකොට මේ වගේ වටින සොෆ්ට්වෙයාර්ස් ගොඩක් වෙලාවට අපිට අන්තර්ජාලයේ නොමිලේ ලබා ගන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා වාට මේගොල්ලන්ගේ මේ පැකේජ් එකක් මිලදී ගන්න සිද්ධ වෙනවා. කී එකක් ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක වෙබ්සයිට් එකට මම ගිහිල්ලා වාට පුළුවන් නොමිලේ රෙජිස්ටර් වෙලා මේ කී එක බයි කරන්න ඊට පස්සේ වාට පුළුවන් මේ කී එක මේ සොෆ්ට්වෙයාර් එකට ඇඩ් කරන්න. එහෙම තමයි මේක වාට ප්‍රීමියම් සොෆ්ට්වෙයාර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් වාට පේනවා ඇති මගේ දැන් පෙන් එකේ තිබුණේ නැති දේවල් මම රිකවර් කරන්න තමයි සූදානම් වෙන්නේ. අපිට පුළුවන් එක ෆයිල් එකක් රිකවර් කරන්න නැත්නම් ටික් 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 දාලා ෆයිල්ස් කීපයක් එකවර වුණත් රිකවර් කරන්න. අපි රිකවර් බටන් එක ප්‍රෙස් කරපු ගමන් කොහෙටද මේක රිකවර් වෙන්න ඕනේ? දැන් මේ පෙන් එකේ හොයාගන්න බැරි වුණු දේවල් ඩිලීට් වෙච්ච කොහෙටද වාගේ දාන්න ඕනේ කියලා මේගොල්ලෝ මෙන්න මේ විදියට අපිට පෙන්නනවා. මට පුළුවන් ඕනනම් ආයෙත් පෙන් එකකටම දාන්න. එහෙමත් නැත්නම් මම දැන් වෙන ඩ්‍රයිව් එකක අලුත් ෆෝල්ඩර් එකක් හදලා මෙන්න මේ විදියට රිකවර් කරගන්නවා. වඩ පේනවා ඇති මං ඩිලීට් කරපු නැත්නම් මං අතින් ඩිලීට් වෙච්ච ෆයිල්ස් ලේසියෙන්ම මේ විදිහට අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ෆයිල්ස් විතරක් නෙමෙයි ඔයාලට අවශ්‍ය නම් දැන් මේ තියෙන ෆෝල්ඩර් එකක් මේ ෆෝල්ඩර් එකම වුණත් රිකවර් කරගන්නත් පුළුවන්. ඔයාලට පේනවා ඇති මගේ Photoshop ෆයිල් එකක් තියෙනවා, ඒ වගේම පින්තූරයක් තියෙනවා, වීඩියෝ එකක් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම ලේසියෙන්ම රිකවර් වෙලා තියෙනවා. අපිට මේ Wondershare Recoverit software එක පාවිච්චි කරාට පස්සේ ඉතින් ওই විදිහට තමයි ඇත්තටම මේ ප්‍රශ්නේ විසඳන්නේ. ගොඩාක් අය මගෙන් නිතරම අහනවා කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? මම ඉතින් ඩිලීට් වෙච්ච ෆයිල් මට රුපියල් කීයක් වියදම් වුණත් කමක් නැහැ. මට මේක කොහොම හරි කරන්න ඕනේ. මට මේක ප්‍රොෆෙෂනල් කරන අය ඉන්නවද ලංකාවේ? මම මේක ෂොප් එකකට ගිහින් දුන්නොත් හරියද? මෙන්න මේ වගේ අහනවා. ඉතින් දැන් මේ වගේ software එකක් තියෙනවා නම් ඔයාට එකවරක් පාවිච්චි කරලා ඔයාට ඔයාගේ දේවල් recover කරගන්න විතරක් නෙමෙයි ඇත්තටම business එකක් වුණත් විදිහට ඔයාට කරන්න පුළුවන්. මොකද මේ ඕන තරම් දේවල් මේක හරහා recover කරගන්න අවස්ථාව හම්බ වෙන නිසා. ඉතින් අනිවාර්යෙන් පල්ලෙ comment section එකෙන් දාන්න ඔයාට මේට කලින් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද? ඔයාගේ pen එකක්, ඔයාගේ hard drive එකක්, memory chip එකක්, computer එකක මේ වගේ file lost වෙලා ඒක recover කරගෙන තියෙනවද? කොහොමද recover කරගත්තේ? අනිවාර්යෙන් පල්ලෙ comment section එකෙන් අපි මේ දේවල් දාමු. මේක ගැන මොනවද ප්‍රශ්න දිනනවා නම් පල්ලෙ comment section එකෙන් දාන්න. මේ වගේ තවත් ගොඩක් දේවල් මම අරන් එනවා Chanux Bro YouTube channel එකෙන්. Chanux Bro subscribe කරන්න, Instagram එකේ follow කරන්න, ඊගාව සිංහල geek show එකෙන් එක්ක හම්බ වෙමු.